කොහොමද මේ මෙතුමත් ඒ සම්බන්ධයෙන් කිව්වා මේ හොඳ සංචාරකෙක් වගකීමක් තියෙන කෙනෙක්ව හොයාගන්නේ කොහොමද සහ මේ ගොඩක් වෙලාවට දරුවෝ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ තමුන්ගේ අම්මව තාත්තව යවනකොට ඇත්තටම අපේ අම්මා තාත්තා ගැන බලයිද එහෙම සංවිධායකයෝ එක්කෙනෙක් ද ඉන්නේ නැත්නම් කීප දෙනෙක් මේ පිරිසව බලා ගන්න ඉන්නවද කියන කාරණා පිළිබඳව කොහොමද අපි දැනුවත් වෙන්නේ නැහැ දැනුවත් වෙන්න පුළුවන් එකම මාර්ගය තමයි මට දෙන්න දෙන එකම උපදෙස් තමයි මුදල් බඳින්න ඉස්සර කෙනෙක් තව ආයතන මුදල් බඳින්න ඉස්සර අඩු ගානේ රිසිට් එකේවත් තියනවා දැන් බලන්න ඕනේ ලියාපදිංචි අංකය. දැන් ඔය අහුවෙලා තියෙන ගොඩකටම නිකම්ම නිකන් අර සාමාන්‍ය කඩේ බඩු දානා වගේ මේ රිසිට් එකක් තමයි දීලා තියෙන්නේ. ඒතකොට ඒක වංචනික ආයතනයක් වෙනවනේ. දෙවෙනි කාරණ තමයි නිතරම ගෙදෙට් එනවනම්. හැම වෙලේම ගෙදෙට් ඇවිල්ලා කරදර කරනවා නම් යන් කියලා යන්න මෙපා ආයතනෙත් එක්ක. හේතුව මොකද? 10 දිනක් එක්ක අපේ මහත්මයා එකපාරක් ගියා නම් ඊළඟ සැරේ යාට ඒ 10 දිනත් එක්ක තව 20ක් කරගෙන යන්න පුළුවන්. ගියක් ගියක් ගානේ යන්නේ මොකද? අද මේ පළාතේ යනවා හෙට වෙන පළාතක යනවා. කායින් හරි වාහනයක් කුලියට ගන්නවා ගියක් ගියක් ගානේ ගිහිල්ලා සෙනග එකතු කරනවා. ඒ නිසා බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් අහන්න බැරි නම් අඩුම ගානේ සංගමේ අපි අවසාන නම්බර දෙන්නම් සංගමෙන් හරි යන්න මේ පුද්ගලයා කොහොමද කියලා. එතකොට අනිවාර්යෙන් මේ ඒ ඔබතුමා කියපු ඒ හොරුණ්ඩ මේකට රින් ගන්න බැරෙනවා. දැනට ඉන්නවා. දැනට ඒ ඔය මම කියන එක විදියට යන 25ක්කට වැඩි ඉන්නවා. නමුත් ගුවන්තොටුපළේ නියමනයක් නැහැ. නඩයක් ගියාම ඔබතුමාලා ලියාපදිංචි කියලා අහන්නේ නැහැනේ. එහෙම අහන්නේ නැහැ. ඒතකොට එක්කර ගිය හැකි. දැන් ලියාපදිංචි ආයතනයක යනවා නම් නජිත් මහත්තයා අනිවාර්යයෙන්ම රක්ෂණයකට යටත් වෙනවා. එහෙ ගිහිල්ලා කරදරයක් වුණොත් අදුගාන කියලා නැති වුණොත් කියලා ඒ සියලු කටයුතු රක්ෂණයෙන් කරන්න ඕන. ඒ ගෙවල් වලට කරදර කරන්න බෑ. ඒතකොට ලියාපදිංචි නැත්තම් මොකද කරන්නේ? දැන් උදාහරණයක් වශයෙන් පහුගිය සාලේ ඉස්රාලයේ යුද්ධයක් ආවා. ලියාපදිංචි ආයතන දෙක මිනිසු දෙන්නේ තුන් දෙනෙක් ගිහිලා තිබ්බා. ඒගොල්ලන්ගේ දේහපව තානා ප්‍රතිකාරයෙන් ලංකාවට එව්වානේ. දැන් මේක බලාගෙන ඉන්න දඹදිව වන්දනාවෙන් ඉන්න අය හොඳටම බලන්න ඕනේ. එතකොට ලියාපදිංචියක් තිබ්බ ඉඳලා රජයේ ඒක ගෙනත් දුන්නා ලංකාවට. සියලු කටයුතු වන්දිපව ලැබලා දුන්නා. එහෙම නැතුව යනවනම් මොනම ආකාරයෙන්වත් රජයේ වක් කියන්නේ නැහැ. කිසිම පිටක් නැහැ අවසානයේ. කිසිම පිටක් නැහැ. ගෙදර තමන්ගේ ළමයිගේ තමයි පීඨ තියන්නේ දෙය ගේන්න පව හැම දෙයකටම වීදම් කරන්න ඕනේ ගෙදර. ඒ නිසා ඉතාලම නිතරම ගෙදර එනවා නම් දඹදිව යන් යන් කියනවා නම් ඒ කට්ටියට බැඳෙන්නේ නැතුව ඒ කට්ටිය ගැන තුන් හතර පාරක්ම අමාත්‍යංශෙන් අහලා බලලා බැඳෙන්න කියන එක තමයි මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ.